දොරක් තියෙනවා ගන්ට යනවා අරක මේක කියන දොර ඇරෙනවා කියලනම් කියනවා. නීති අධ්‍යාපනයේ ප්‍රමුඛයා අසම සම ප්‍රතිඵල නැවතත් තහවුරු කළ වගයි නවබඳවා ගැනීම සඳහා දැන්ම අමතන්න. ඉතිහාසය කියලා කියන්නේ මහ විශාල දැනුම් මූලාශ්‍රයක්. එක සටහනකින් එක හෝඩුවාවකින් මේ සියල්ල හොයාගන්න බෑ. ඒ නිසා ඉතිහාසය යමක් පරිශීලනය කරනකොට ලොකු පරීක්ෂණයක් කරන්න ඕන. ලංකාවේ ඉතිහාසය ගැන එහෙම ගවේෂණයක් එහෙම පරීක්ෂණයක් කරනවා නම් ඒකට හොඳම සාධකයක් හොඳම නිමිත්තක් අපිට තියෙනවා. ඒ තමයි රාවණ පුරාණය. ලේසියෙන් තොරතුරු හොයාගන්න බැරි පුරාවිද්‍යාත්මකව බොහෝ තොරතුරු යට ගැසුණු. එනමුත් එක් පසකින් සාහිත්‍යයෙන් අනෙක් පසින් ජනප්‍රවාදයෙන් තොරතුරු සමුදායක් හෙළි කරපු රාවණ පුරාණය ගැන ලංකාවේ මූලාශ්‍ර යම් ප්‍රමාණයක නිහඬ නමුත් ඉන්දියානු මූලාශ්‍ර පවා ඉතා තදින් කතා කරන මෙතෙක් අනාවරණය නොවුණු අලුත් හෝඩුවාවක් තියෙනවා. ඒක ඔයාගෙන යන්නේ. අපි දැන් මේ ඉන්නේ කර්ණගල කන්දේ. ඒක මහ විශාල කන්දක්. මේ කන්දේ තව ශේෂ කන්දක් තියෙනවා. පෙට්ටිගල කන්ද. එතන තමයි අපේ කතාව තියෙන්නේ. හැබැයි මේ කතාව කියන්න කලින් මේ එන දිග ගමන ගැනත් මං හිතන්නේ ඔබට ටිකක් කියන්න ඕන. අපි කොත්මලේට එනවා. කොත්මලේට ඇවිල්ලා කිලෝමීටර් කීපයක් කොත්මලේ ඇතුළට එනකොට අපිට හම්බ වෙනවා තවලන්තැන්න. තවලන්තැන්න ඇතුළටත් තව කිලෝමීටර් කීපයක් එනකොට අඹතලාව කියන බොහොම පුංචි ගම්මානයක් හම්බ වෙනවා. දැන් අපි ඉන්නේ මේ අඹතලාවේ. අඹතලාවේ තමයි මේ කන්ද තියෙන්නේ. මේ ප්‍රදේශය අපි හඳුනා ගන්නවා රාවණ අධිරාජ්‍යයාගේ ඇතුල් අගනුවර හැටියට. ඒක ඉතිහාස කතාවෙන් ගත්තොත් එහෙම ත්‍රිකූටය කියලා තමයි මේ ප්‍රදේශය හඳුන්වන්නේ. කඳු තුනකින් ආවරණය වෙලා තමයි මේ සුරක්ෂා වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේ ප්‍රදේශය මේ ත්‍රිකූටය කියන නමත් එක්ක හඳුනගන්නේ. මෙන්න මේ ත්‍රිකූටය කියන ප්‍රදේශයේ ඇතුලේ අපි මේ කතා කරන පෙට්ටිකල කන්දේ හැංගිච්ච කතාවක් තියෙනවා. මොකක්ද දන්නවද කතාව? පෙට්ටිකල කන්දේ මහා රාවණගේ මృత ශරීරය මමියක් විදිහට නිදන්ගත කරලා තියෙනවා කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි. ඔහුගේ සහෝදරයා කුම්භකරණගේ ශරීරයත් මේ කන්දෙම මේ සොහොන් ගැබක් ඇතුලේ නිදන් කරලා තියෙනවා කියලා. මේක ලංකාවේ ඒ තරම්ම ජනප්‍රිය ප්‍රවෘත්තියක් නෙවෙයි. හැබැයි ලංකාවේ ජනප්‍රිය නොවුනට මේක ඉන්දියාවේ ඉතාම ජනප්‍රියයි. මෑත කාලිනවත් ඉන්දියානු මාධ්‍ය කණ්ඩායමක් ඇවිල්ලා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා ඔවුන්ගේ නාලිකා හරහා පවා මේ ගැන කතා කළා. ශ්‍රී ලංකාවේ රාමායන පර හොනේ වාලි රිසර්ච් මේ බාත් සාම්නෙ ආයි හෑ කි රාවණ කේ ශව කෝ මමී කේ තෝර පර රඛ ලියා ගයා තා ඔර උස්කා ශව ආජ භී ශ්‍රී ලංකා මේ හෑ. आज तेज आपको उस जगह ले जाएगा जिसके बारे में दावा किया जाता है कि रावण की मम्मी वहां रखी हुई है। हमें पता है कि ऐसा करना जान जोखिम में डालना है। वहां एक किला भी है। එනිසා යපිට කල්පනා කරේ මේ කතාවේ මුල මැද අග සොයාගෙන මේ ගමන මේ විදිහට එන්න. මේ කියන මృత ශරීර දෙකට අමතරව තවත් හරි අපූර්ව කතාවක් ඔරුවක ඉන්න තාපසයෙකුගේ පිළිරුවක් මේ සොහොන් ගැබේ නිදන් කරලා තියෙනවා. එහෙම නැත්නම් මේ කන්දේ නිදන් කරලා තියෙනවා. ඒක රණින් කළ පිළිරුවක්. ඒ නිසා මේ ගැනත් බොහෝ දෙනා අවධානයෙන් ඉන්නේ. මේ ගාමවාසීන් එක්ක කතා කරනකොට නිදන් ගන්න ආපු සමහරු අතටම අහුවෙලා තියෙනවා. එහෙම තක්කඩිකම් කරන්න ආපු සමහරු මේ ගමේ උදවියකින් ගුටි කාලා ගිහිල්ලා තියෙනවා. සමහර විට ජනප්‍රවාදවල තියෙන කතන්දර නිසාම වෙන්නත් ඇති.
මෙහම දෙවල් සිද්ධ වෙන ඇත්තේ. අපි ආවේ ඒ තියෙන අනුමානයන් ගැන ඔබට කියන්න නෙමෙයි. හැබැයි එහෙම කතන්දර තියෙන හරි සුවිශේෂී තැනක් මෙතන කෙනෙක් ඔබට පෙන්වන්නේ. ඒත් එක්කම මේ හා බැඳෙන තවත් අවශේෂ කරුණු ගොඩාක් තියෙනවා. අපිට පුළුවන් ඒ දේවල් හිමින් කතා කරන්න සහ ග්‍රාමවාසීන්ගේ මේ යන පාරේ සමහර වෙලාවට තැනින් තැන පොඩි පොඩි ගෙවලුත් තියෙනවා. ඒත් එක්ක කතා කරලා බලමු. අපි පොඩ්ඩක් අහලා බලමු ගමේ උදවිය, ගමේ වැඩිහිටි උදවිය මේ ගැන මොනවද ටිකක් දන්නේ කියලා. අපි ඉතින් දන්නේ නම් රාවණ රජුරෝ ගෙනත් රාම සීතා දේවි ගෙනලා හංගන හිටියලු ඔය ගල්ලනේ. කවුද ඒ කතාව කියන්නේ? ඒ අත්තමුත්තලා අපේ ඉතින් පරණය අපි අහලා තිනවා කියලා තිනවා. ඉතින් ඔය ගල් දොර තිබුණා ලොතන. දැන් එක වැහිලා. අපේ ඔය අත්තමලා අප්පච්චිලා කියලා තිනවා. පිට මල්ලෙනවලු අවුරුදු දෙකතර සැරයක්. කොහෙන් එනවද කියලා දන්නේ. ඒ දැන් ඒ කන්දෙන් යට වෙන වතුර පාර කල්ලා ගංගෙම මඩ වෙනවා. ගඟයින් අපි ඉතරම අපි නෙහෙනේ එහෙම අල්ල හැවේ. වතුර දීවේ එතන. ඒ කියන්නේ එතන හැන්දවට එන්නේ අන්තර. ඒ ලස්සන ගෑනුනේ කයි පස්සේ විතර යනකොට ලස්සන ගෑනුනේ නානමද. මේ කාලේ කඩදා දාගෙන නානමද. අපි තාත්තා එහෙම කියලා තිනවා ওই පැත්තෙන් යනකොට පළතුරු එහෙම තියෙනවා. ඒ පැත්තෙන් දෙමෙතනින් ගල් දොරෙන් ඇරියම සීතා දේවිය උතනින් තමයි ගියේ කියලා. ඒ ගිහිල්ලා එතන මේ උඩට ගියාපුවම ඒකේ තිබුණලු පළතුරු. ඒ පළතුරු ආපහු මෙහෙට ගේන්න බෑ. ගිනවම මේ තියාගන්න බෑ එහෙම කියලා. එතනින් තමයි කාලා එන්න පුළුවන් ඒවා. එතකොට අග්ගලා එහෙමත් එහෙ තමයි තිබුණේ කියලා තාත්තලා ඉන්න කාලේ කියන්නේ. දැන් තාත්තලා නැති වෙලා අවුරුද්දක් විතර වෙනවා. ඉතින් ඒ අග්ගලා කියන්නේ මෙහෙන් දාපුව දැන් අර අක්කා කිව්වා වගේ තමයි. ඒ අග්ගලා කතාව කියන්නේ එහෙ තිබිලා සීතා දේවි අරන් ගිහින්. දන්නයි මොනවද සාමාන්‍ය මේ කියන්නේ මොනවද කියලා තියෙන්නේ? මේක ඉතින් කියලා තිනවා අපිත් එක්ක. ඉතින් ඔතන දොරක් තියෙනවා, ගන්ට යනවා. අරක මේක කියනවා දොර ඇරෙනවා කියලා නම් කියනවා. ඉතින් ආපු දවසල නම් අහලා තියෙනවා පඩිපලක් තිබුණා කියලා. ඒ උනට දැන් යන්න බෑ කැලේ කියලා නම් කියලා තියෙනවා. එහෙම ඔය දොර ඇරෙන කතාවක් කියන්නේ පොයේ දවසක් එහෙම ආපුවම තමයි දොර ඇරෙනවා කියලා තියෙනවා. අපේ ගමනට ජලදුරු ගොරින් බාධා නැහැ. හැබැයි වනදුර්ග ගිරිදුරු වලින් බාධා නැත්තේවත් නැහැ. මෙහෙම කියන්න. මේ මුළු ගමනේම අපි ඇවිල්ලා ඉන්නේ ඔබට ඉතාම සමීප රූපයක් දෙන්න පුළුවන් තැනකට. දැන් අපි කර්ණගල කන්ද පහු කරගෙන මීටර් 300ක් විතර උඩට ඇවිල්ලා තියෙන්නේ. කන්ද තා උඩට මෙහෙම තියෙනවා. හැබැයි අපිට මේ කන්ද උඩට තව යන්න උවමනාවක් නැහැ. අපිට ලබා දුන්නු තොරතුරුත් එක්ක, විශේෂයෙන්ම ගම්මාසින් කියපු තොරතුරුත් එක්ක එක සුවිශේෂී ස්ථානයක් තියෙනවා. මෙන්න මේ ස්ථානයේදී අපිට පුළුවන් පෙට්ටිගල පර්වතය, එහෙම නැත්නම් අපි කලින් කියපු පෙට්ටිගල ශේෂ කන්දේ, අපි මෙතුවක් කාලයකට කවුරුත් හරියට අනාවරණය නොකරපු ඒ සොහොන් ගැබ පියවි ඇසට බලාගන්න. ඒක තමයි මෙහෙම කියන්නම්. මේ විදිහට ඉස්සරහට එනකොට අපිට මග සලකුණු කරගන්න තිබුණු හොඳම තැන තමයි ගම්මු කියපු විදිහට ගණපති කෝවිල. ඒ ගණපති කෝවිලත් එක්කම මහා විශාල වනස්පතියක් තියෙනවා. ඒ වනස්පතිය දැන් මේ වෙනකොට මගේ අස්පනා අපිට පේන්න තියෙනවා. ඉතාම විශාලයි. මේ වනස්පතිය පාමුල ලොකු ලෙනක් තියෙනවා. මෙන්න මේ ලෙන ඇතුළට ගියාම තමයි පියවි ඇසකට මේ කියන සොහුන් දොර බලාගන්න පුළුවන් වෙන්නේ. එහා බඳුණු තවත් අවශේෂ කතන්දර ගොඩක් තියෙනවා. ඒ සමහර ඒවා අතිශෝක්තිය පිරුණු ඒවා වෙන්නත් පුළුවන්. සමහර ඒවා එහෙම එහෙමද කියලා හිතන තරමටම ඔබවත් මාවත් පොළඹවන සුළු කතන්දර වෙන්නත් පුළුවන්. කොහොම වෙතත් මේ තියෙන්නේ ඒ ලෙන් දොර. මේ ලෙන් දොරෙන් ඇතුළට ගියාට පස්සේ තමයි අපිට අර කියන සොහුන් දොර බලාගන්න පුළුවන් වෙන්නේ. අපි හිමින් යමු. මන් දන්නේ ඔබට හරියටම මේ රූපරාමු ගන්න පුළුවන්ද කියන කාරණාව. ගමු කියන කතාවේ සත්‍යයක් තියෙනවා. මේ තමයි
ඒ පෙට්ටිකල කඳ මුදුන තියෙන සොහොන්දුර සොහොන්දුර තින ජනල් කවුලු හරියටම බලාගන්න පුළුවන් ලඟටම බලාගන්න පුළුවන් එකම තැන කියලා උන් කියන්නේ මෙන්න මෙතන. එනිසයි මේ දුෂ්කර ගමන ගිවාගෙන මෙතෙන්ට ආවේ. නමුත් අපි මේ විදිහට මීටර් 200ක් විතර ඇතින් තියෙන මේ රූප රාමුවට ඔබ ලඟු කරන්න උත්සාහ කරන්නෙත් නැහැ. අපි ඩ්‍රෝන තාක්ෂණය පාවිච්චි කරලා අපි බලමු මේ සොහොන්දොර ළඟටම ගිහිල්ලා වඩාත් සමීප රූපයක් ඔබට අරන් දෙන්න පුළුවන්ද කියන එක. අපි උත්සාහ කරනවා ඒකනත්. කොහොම වෙතත් ඒ අතරතුර මේ පරිසරයේ තියෙන අනෙක් කතන්දර ටිකත් ඔබට කියන්න ඕන. මේ කන්දටම කියන්නේ කර්ණගල කියලා. මේ ගැන තොරතුරු දන්න වැඩිහිටි ගම්වාසීන් අපිට වැඩිපුරම තොරතුරු සම්පාදනය කරන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අනුසාරයෙන් නෙවෙයි. ඔවුන් වැඩිපුරම තොරතුරු කියන්නේ ජනප්‍රවාදයත් එක්ක. ජනප්‍රවාදයේ සමහර දේවල් අතිශෝක්තියට බරයි. සමහර ඒවා අපිට විශ්වාස කරන්න අමාරුයි. හැබැයි ඒවා කාලයක් තිස්සේ මේ භූමියේ පැලවෙනවා. ඒකට ඔවුන් ගේන හොඳම නිදර්ශනය තමයි මේ කන්දට කර්ණගල කියන එක. ඇයි මේ කන්දට කර්ණගල කියන්නේ? රාවණ මහරජුරුවන්ගේ සොහොයුරා කුම්භකරණ මේ ප්‍රදේශය පාලනය කරපු බවට සහයි වගේම මේ උඩ පේන සොහොන් ගැබේ සොහොන්දුර ඇතුළ මහ රාවණගේ මෘත ශරීරය වගේම කුම්භකරණගේ මෘත ශරීරයත් නිදන් කරලා තියෙනවා කියලා තමයි ඔවුන් කියන්නේ. කුම්භකරණ මරණයට පත් වෙන්නේ මහ රාවණට පෙර. එනිසා ඔවුන් කියන කරුණු අනුසාරයෙන් ගත්තාම මූලිකව මේ ස්ථානයේ කුම්භකරණගේ ශරීරය නිදන්ගත කරන්න ඇත්තේ, භූමදාන කරන්න ඇත්තේ මහ රාවණ විසින්නටත් පුළුවන්. කොහොමදත් මේ සම්බන්ධයෙන් එක එක කතා තියෙනවා. ඒ සියල්ල නිවැරදි කරන තරම් දැනුමක් පුරාවිද්‍යාත්මකව අපිට නැහැ. නමුත් විවිධ මූලාශ්‍ර මේ ගැන කියන තොරතුරු අනුව තමයි අපිට මේ සමහර දේවල් ඔබත් එක්ක මේ විදිහට බෙදා ගන්න වෙන්නේ. ඒකයි මේ වගේ තැනකටම අපි මේ කරුණු කියන්න ඔබත් එක්ක එන්නේ. එතනදී ග්‍රාමවාසීන් කියනවා තව හරි පුදුම කතන්දරයක්. මේවා එකපාරම බැහැර කරන්නත් පුළුවන් ඕන නම්. නමුත් ඕන නම් මේ ගැන ටිකක් හොයලා බලන්නත් පුළුවන්. ඔවුන් කියන්නේ මේ ප්‍රදේශයේ තමයි මහරාවණගේ සහ කුම්භකරණගේ ශරීරයන් දේහයන් මමිෆයි කරලා, එහෙම නැත්නම් මමි විදිහට නැත්නම් වියලුණු මෘත ශරීර විදිහට නිදන්ගත කරලා තියෙනවා. මේක එක් විදිහක් එක්පසකින් අපිට බැහැර කරන්න පුළුවන්. නමුත් අනෙක් පසින් මේකට ප්‍රබල තර්කයක් තියෙනවා. මොකද්ද තර්කය? මහරාවණගේ අධිරාජ්‍යයේ ගොඩනැගෙන්නේ ක්‍රිස්තු පූර්ව 3000න් එහාට. අපි අවුරුදු 5000ක් 6000ක් වගේ අතීතයක් මේ සම්බන්ධයෙන් සලකා බලනවා. සමහරට ඊටත් එහා වෙන්න පුළුවන්. ක්‍රිස්තු පූර්ව 3000න් එහා කාලය කියලා කියන්නේ මිසරයේ අධිරාජ්‍යය ගොඩනැගුණු කාලේ. මේ කාලේ මිසරයේ එහෙම නැත්නම් අද වෙනකොට ඊජිප්තුව විදිහට අපි හඳුන්වන ඒ භූමි ප්‍රදේශය තුළ ඒ පාලනය තුළත් මේ මෘත ශරීර මමිෆයි කරන, එහෙම නැත්නම් මෘත ශරීරය වියලා තබා ගැනීමේ ක්‍රමවේදය පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම මහරාවණ සහ මිසරය අතර විවිධාකාරයෙන් ගනුදෙනු සිද්ධ වුණු බවට මිසරයේ ලේඛන පවා තොරතුරු හෙළි කරනවා. ඒවත් එක්ක සමහර විට සිරුරක් භූම දානය කිරීම යම් කිසි සමාන ලකුණු පෙන්නනවා වෙන්නත් පුළුවන්. කියන සමහර තොරතුරු වල සත්‍ය අසත්‍යතාවයේ විද්‍යාත්මකව 100%ක් තහවුරු කරන්න බැරි වේවි. සමහර විට ඔබට සැක හිතේවි. නමුත් මම හිතන්නේ ඒවත් ඔබට කියන එක අපේ වගකීමක් වෙනවා. මේව සමහරවිට ග්‍රාමවාසීන් හෙළි නොකළොත් කියන සැකේ මතම. ඔවුන් කියනවා මේ තියෙන සොහොන් ගැබේ අර ඔබ දකින ජනේලය කවුළුව සතියකට දෙවතාවක් විතර විවර වෙනවා. ඒ තුලින් මහරාවණගේ ප්‍රාණය එහෙම නැත්නම් ආත්මය එළියට එනවා. ඔවුන් කියන දේවල්. ඉන් අනතුරුව මේ කඳ මුදුනේ තියෙන
අවෂධ වනන්තරයට ගිහිල්ලා ඒට අදාල යම්යම් අවෂධ වර්ග ඒ ප්‍රාණය විසින් මේ කියන දේහයට අරගෙනවා. මෙම සමහරට අතිශෝක්තියට බර නිසා මේ කරුණු නොවසා බැහැර කරන්න පුළුවන්. නමුත් අදටත් මේරයි සමහර මිනිස්සු විශ්වාස කරනවා මහරාවණ මියගිය නැහැ කියන එක. අනෙක් පසකින් තවත් සමහර විශ්වාස කරනවා රාමගේ දුනුසරය ශරීරයේ වැදිලා මහරාවණ මියගිය බවට. කොහොමදත් මේ හැම දෙයක් සම්බන්ධයෙන්ද විවිධ මතවාද තියෙනවා. මේ මතවාද හරියටම තහවුරු කරන්න පුළුවන් පුරාවිද්‍යාත්මක සාධක අපි ගාව නැහැ. එහෙම තියෙන සාධක තාම කවුරුත් හොයලත් නැහැ. නමුත් අපිටත් වඩා සමහර වෙලාවට ඉන්දියානු මූලාශ්‍ර වර්තමාන මූලාශ්‍ර පවා මේ ගැන කතා කරනවා. අපි ඒ ගැන ඔබට කිව්වා. ඒ නිසායි අපි මේ දුර ගෙවාගෙන මෙතෙන්ට ආවේ. මේ ගැන ඔබ අපිට වඩා යමක් දන්නවා නම් මං ඉල්ලීමක් කරනවා. අපිට කියන්න මේ ඉතිහාසයේ නිරවුල් කරගත යුතු සමහර තැන් ඒ අභියසටම ගිහිල්ලා හැකි තරම් නිවැරදි කරමින් සමාජයට ඉදිරිපත් කිරීමේ වගකීම අපි සතුයි කියලා අපි විශ්වාස කරන නිසා. හොඳට බලන්න, හොඳට අහන්න, හොඳට කියවන්න. අපිට වඩා වැඩි යමක් ඔබ දන්නවා නම් නොපැකිලිව අපිට කියන්න කියන ඉල්ලීමත් අපි ඔබට කරනවා. මචං අවුල්ද? ඔමි ඔමි හරි ඉන්න. ඉමන් අහන ගා ඉන්නක. කියන්නේ කොහොමද? ඉහම පූනෑ ඔයස්සෙන් යන උමග අවුද? නෑ මේ ෆ්‍රේම් එක මචං. දොරක් තියෙනවා, ගන්ට යනවා, අරක මේක කියනවා, දොර ඇරෙනවා කියලා නම් කියනවා. ඉතින් අපි දන්නේ නැති දේ බොරුවට කියලා හරියන්නේ නැහැ නේද?